ආපදා අවධානම දෙරක කර ඇති බැවින් බදුල්ල රත්නපුර කලුතර ඇතුළු කඳුකර ප්‍රදේශවල ජනතාවට අවධානින් සිටන ලෙස ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය දැනුම් දෙනවා. පසුගිය දින කිහිප තුළ පැවති අධික වර්ෂාපතන සමග ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය නිකුත් කර තිබූ නාය මන්තුරන්ගේ නිවේදනය ඊයේ දිනේදී නැවත දීර්ඝ කරනු ලැබුවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, හපුතලේ, ඇල්ල, බදුල්ල, හාලියල සහ හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, උඩුනුවර සහ යටිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කෑගල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දෙහිඔවිට, වරකපොල, යටිඅන්තොට, ගලිගමුව, මාවනැල්ල සහ කෑගලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල සහ රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, රත්නපුර, ඉඹුල්පේ සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධිර එක යටතේ විමසිලිමත් බවින් සිටින නිවේදනය නිකුත් කරන ලැබුව අතර එම නිවේදනය අද පස්වරු 4 දක්වා ක්‍රියාත්මකයි. කඳු ආශ්‍රිතව සහ කඳුකරේ මාර්ග භාවිතා කරන්නන් ඒ සම්බන්ධව දැඩි විමසිලිමත් බවින් සිට අවශ්‍යෝත් ආරක්ෂිත ස්ථානයක් කරා යනස ඉල්ලා සිටි. නායම් අවධානම හේතුවෙන් වසා දැමුණු ඇල්ල වැල්ලවායි මාර්ගයේ රථවාහන ධාවනය සඳහා අද උදැසන සිට යළි විවෘත කර තිබෙනවා. ඊයේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග එම මාර්ගයට පස් සහ ගල් පිරලීම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණා. කෙසේ වෙතත් අද දිනේද අධික වර්ෂාවක් ලැබුණහොත් එම මාර්ගයේ යළි අවධානම් තත්ත්වයට පත්වනු ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ ඒකකයේ පවසනපා. දිවයිනේ අද්දිනේත් කාලගුණික තත්ත්වය ගත්තම දේ කාලේ දිවයිනේ නැගෙනහිර, දකුණු වස්නාහිර, සබරගමු වගේ පළාත්වල තැනින් තැන වැස් තත්ත්වය නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් දිවයිනේ සෙසු පළාත්වල ගත්තම සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුණු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වීමේ තත්ත්වය තවදුරටත් පවතිනවා. මීට අමතරව තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා නැගෙනහිර, මධ්‍යම, සබරගමු, ඊට අමතරව ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 100ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් අපිට ඉදිරි දින කීපය තුළ මීට පෙර අපි ප්‍රකාශ කළ ආකාරයට මේ වැසි තත්ත්වයේ වැඩිවීම තවදුරටත් පවතින ලකුණු තමයි පේන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමා මේ බෙංගාල බුක්ක අවට ප්‍රදේශයේ ගත්තම ලංකාවට ගිනිකොන සහ නැගෙනහිර දිශාවෙන් කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. එතකොට මේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන ලකුණු පහළ වෙලා තියෙනවා. හැබැයි මේකේ වක්‍ර බලපෑම හේතු කොටගෙන මේ දිවයින තුළ තියෙන වර්ෂාපතනයේ වැඩිවීමක් සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. බදුල්ල බෝමුරුවැල්ලේදී නෑමට ගොස් සිටියදී ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නැවත පැමිණීමට නොහැකිව එහි සිරවේ සිටි 3 දෙනෙකු පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව බේරා ගනු ලැබුවා. වර්ෂාවත් සමග ඇල්ලේ ජලයේ වැඩිවීමෙන් ඔවුන් මෙම අබැද්දියට මුහුණ පා තිබුණා. 15 හැවිරිදි දැරියන් 2 දෙනෙකු සහ 18 හැවිරිදි තරුණයෙකු මෙලෙස බේරාගෙන ඔවුන්ගේ දෙමව්පියන් වෙත බාර දෙනු ලැබුවා. අධික වර්ෂාවත් සමග ජලාශ රැසක වාන් දොට්ටු විවෘත කර තිබෙනවා. රාජාංගන ජලාශයේ වාන් දොට්ටු 8ක් විවෘත කර ඇති අතර තප්පරයට ගණාඩි 9000ක් එමගින් කලාහොයි ජලාශයට මුදා හරමින් තිබෙනවා. අංගමූ ජලාශයේ වාන් දොට්ටු 2ක්ද මේවන විට විවෘත කර ඇති බවයි අව වාර්තාකරු පවසන්නේ. මෙතර අද පස්වරුවේද ඇතිවන තද වැසි හමුවේ අකුණු අනතුරුද සිදුවිය හැකි බැවින් ආපදා අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කලබුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවධාරණය කරනවා.